constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. නීති විරෝධී ලෙස පාවින අවිගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබා දීම තුලින් රජයට පාඩුවක් සිදු වූ බව සඳහන් කරමින් අල සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නඩුව කැඳ වූ අවස්ථාවට විතිකාර පාර්ශවයේ වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු නාවික හමුදාපතිවරුන් වන සෝමතිලක දිසානායක ජයනත් කොළඹගේ ජයන්ත පෙරේරා එවන්කාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති යන මහත්වරු පැමිණ සිටියා. දෙපාර්ශවයෙන් ඉදිරිපත් වූ වාචික දේශන සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බන්නාර මහතා මේ සම්බන්ධ ලිඛිත දේශන අගෝස්තු මාස 11 වෙනිදා ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. මම දන්නේ වහල දාලා තියෙනවද කියලා. තාම අපිට නම් කරදර තියෙනවා. අපිට ගන්න මේක නෙමෙයි ඕන රටේ තියෙන මේ ඩෙංගු ප්‍රශ්නේ මිනිස්සු මැරෙනවා මේවා හංගගෙන ඉඳලා වැඩක් නැහැ පලි ගැනීම සඳහා කාලය දෙවුවොත් එතකොට වැඩ නැහැ ඒකනේ අද වෙලා තියෙන්නේ තමුල පන්සල මේකට වහන්න తీරණය කළා කියලා කියනවා දැන් පින් කැටෙන් තමයි ජීවත් වෙන්නේ දැන් බලන්නකම් කරුවගේ අර ගමේ කොල්ලෝගේ කලිසමක් ගලව ගත්ත මිනිස්සු නෙමෙයි මේකත්